අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පාඩමේ 23 වෙනි කොටස. අපි සාකච්ඡා කරනවා මේ කොටසේදී ආචාර්ය උපාධ්‍යයන් පත් කිරීම පරිවාස කාලයක් කියන අනුමාතෘකාවල තොරතුරු. පිරිවෙන දහම් පාසල් අපේ YouTube නාලිකාව, දහම් පාසල් විභාගවලට අදාළ පාඩම් මේ නාලිකාවේදී සාකච්ඡා කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ පාඩම් අධ්‍යයනය කරමින් දහම් පාසල් අධ්‍යාපනය පහසුවක් කරගන්නට. මේ විදිහට පිරිවෙන කියලා සිංහලෙන් ටයිප් කරලා, සිංහල අකුරුවලින් ටයිප් කරලා අපේ නාලිකාව නරඹන්නටත් පුළුවන්. YouTube එකේ පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ සර්ච් කළාට පස්සේ මේ වගේ ලෝගෝ එකක් ලාංඡනයක් එනවා. ඒ ලාංඡනයත් එක්ක තියෙන නාලිකාව තමයි අපේ නාලිකාව. බොහෝ පාඩම් මේ වෙද්දී මේ නාලිකාවට අන්තර්ගත කරලා තියෙනවා. ඔබට පුළුවන් අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙන්නට, සම්බන්ධ වෙලා දහම් අධ්‍යාපනය පහසුවක් කරගන්නට. එහෙමනම් අපි බලමු ආචාර්ය උපාධ්‍යයන් පත්කිරීම සම්බන්ධ තොරතුරු. ආචාර්යවරයෙකු උපාධිවරයෙකු පත්කර ගැනීම සම්බුද්ධ ශාසනයේ විශේෂ ඉගැන්වීමක් තමයි. ආචාර්යවරයෙකු සහ උපාධ්‍යායවරයෙකු පත්කර ගැනීම, මේ ආචාර්යවරයෙකු සහ උපාධ්‍යායවරයෙකු පත්කර ගැනීම සම්බන්ධව නීතියානුකූල විනයානුකූල ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් තියෙනවා. ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් මොකටද අපි පත් කරගන්නේ කියන කාරණයත් මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. පැවිදි වන්නවුන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වෙනවාත් සමග ගුරුවරුන් නැතිකමිනුත් සිවුරු පෙරවීමාදීවත් නොදැනීමෙනුත් භික්ෂූහු අසෝභනව ක්‍රියා කරන්නට වූහ. අපි මීට කලින් පාඩමේදී සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ පැවිදි කිරීම සඳහා භික්ෂුන් වහන්සේලාට අවස්ථාව උදා කරලා දුන්නට පස්සේ ඒ ප්‍රදේශවලදී පැවිදි ජීවිතයට ඇතුළත් කිරීම, පැවිද්ද ලබා දීම කරපු ආකාරය. ඊට පස්සේ අපි කතා කළා යම් කිසි ආකාරයක අසෝභන හැසිරීම රටාවක් පෙන්නුම් කළා. ඒ අසෝභන ස්වභාවයක් පෙන්නුම් කරපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරපු ආකාරයත් සඳහන් කරන්නට යෙදුනා, අපි සාකච්ඡා කළා. මෙතනදී අපි සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලා වැඩි වෙනවත් එක්ක විසමාචාර වැඩි වෙනවා. ඒකට හේතුව වෙන්නේ ගුරුවරුන් නැතිකම නිසා සිවුරු පෙරවීම ආදීවත් පිළිවෙත් පිළිබඳව සමහර විට ඒ පැවිදි කරන භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නට භික්ෂුන් වහන්සේලාට අවස්ථාවක් නැහැ. ධර්ම දූත සේවාවේ ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වෙන නිසා වත් පිළිවෙත් පිළිබඳව තමන්ගේ ගෝල පිරිසට අවබෝධ කරවන්නට කියලා දෙන්නට ඒ භික්ෂුන් වහන්සේලාට වේලාව නැති වුණා වෙන්නට පුළුවන්. කෙසේ නමුත් භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම යම්කිසි අශෝභනාකාරයක් ගන්න පටන් ගත්තා. ඒ දුටු මහජනයා තුළ නොසතුටු කමක් ඇතිවිය. මහජනයා මේක දැක්කට පස්සේ කලකිරීම ස්වභාවයකට පත් වුණා. කලකිරුණා. ඒ අනුව විවිධ තරාතිරම්වල සිටි පින් මද නවක භික්ෂූන් සංවරයේ පිහිටවනු සඳහා බුදුරදුන් විසින් ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සද්ධි විහාරික වශයෙන් ගුරු සිසිය ක්‍රමයක් ඇති කරලා නැති. මෙන්න මේ කාරණයේ පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ විසින් ගුරු ශිෂ්‍ය ක්‍රමයක් හඳුන්වලා දුන්නේ. ගුරු ශිෂ්‍ය ක්‍රමයක් හඳුන්වලා දුන්නා. මේ ගුරු ශිෂ්‍ය ක්‍රමයට කණ්ඩායම් කිහිපයක් ඇතුළත්. ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සද්ධි විහාරික කියන පිරිස් හතර. ආචාර්යවරයෙක්, උපාධ්‍යායවරයෙක්, අන්තේවාසික සද්ධි විහාරික. ගුරු ශිෂ්‍ය ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ගුරු ශිෂ්‍ය ක්‍රමයේ ප්‍රධාන චරිත හතර, ප්‍රධාන අංග හතර, ප්‍රධාන හතර දෙනා කවුද? ආචාර්යවරයා, උපාධ්‍යායවරයා, අන්තේවාසිකයා සහ සද්ධි විහාරිකයා.
පියපුතු සංකල්පය මත මෙම ගුරු ශිෂ්‍ය සම්බන්ධය ගොඩනැගිය යුතු බවටත් මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය ගොඩනැගිය යුත්තේ පියපුතු සම්බන්ධය අනුව පිය කෙනෙක් පුතෙක් කටයුතු කරන ආකාරයට අනුව ආකාරයට තමයි ආචාර්යවරයා උපාධ්‍යායවරයා කටයුතු කළ යුතු වෙන්නේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය ඇතිවිය යුතු වෙන්නේ. ඔවුනවුන්ගේ යුතුකම් වශයෙන් සැලකෙන ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සද්ධි විහාරික වත් භික්ෂුන් විසින් පිළිපැදිය යුතු බවටත් උන්වහන්සේ අනුශාසනා කළහ. පියපුතු පිතු ස්නේහං උපට්ඨපෙත්වා. පිය කෙනෙක්ගේ සෙනෙහස උපදවාගෙන තමයි ශිෂ්‍යයා වෙනුවෙන් කටයුතු කළ යුතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඊට අමතරව ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සද්ධි විහාරික කියලා වත් සමූහයක් දේශනා කරලා පනවලා ඒ වත්වලට අනුව අනිවාර්යයෙන්ම ආචාර්යවරයා කළ යුතු වත් පිළිවෙත්, උපාධ්‍යායවරයා සිදු කළ යුතු වත් පිළිවෙත්, අන්තේවාසිකයා සිදු කළ යුතු වත් පිළිවෙත්, සද්ධි විහාරිකයා කළ යුතු වත් පිළිවෙත් කියලා වත් පිළිවෙත් රාශියක් හඳුන්වලා දුන්නා. මේ වත් පිළිවෙත් හඳුන්වාදීමේ පරමාර්ථය බවට පත්වෙන භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම යහපත් කර ගැනීම යහපත් විදිහට නිර්මාණය කිරීම අරමුණු කරගෙන මුල් කාලයේදී භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබා දීම උපසම්පදාව සිදු කිරීම සිදු කළා. ඊට පස්සේ පැවිද්ද සහ උපසම්පදාව භික්ෂුන් වහන්සේලාට තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු පබ්බජේතු උපසම්පදේති කියන අනුශාසනාවට අනුව පැවිදි කිරීම උපසම්පදා කිරීම ආරම්භ කළත් පස්සේ කාලේ ටික දවසක් යනකොට ඒ පැවිදි කරපු භික්ෂුන් වහන්සේලා පැවිද්ද ලබාගත් නවක භික්ෂුන් විසමාචාර හැසිරීමට සිවුරු හැඳීමට පෙරවීමට දානේ වැළඳීමට කියන මේ වත් පිළිවෙත් එකක්වත් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා තමයි අර අශෝභන ස්වභාවයක් පෙන්눔 කරන්නට යෙදුනේ. ඒක මගහරවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙත් ඇතුළත් කරමින් ගුරු ශිෂ්‍ය ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ ගුරු ශිෂ්‍ය ක්‍රමයේදී ආචාර්යවරයෙක්, උපාධ්‍යායවරයෙක්, අන්තේවාසිකයෙක් සහ සද්ධි විහාරිකයෙක් කියන පිරිස තමයි ඇතුළත් වෙන්නේ. මේ එක එක පිරිසට වෙන් වෙච්ච වත් පිළිවෙත් වෙන වෙනම විනය පිටකය තුළ සාකච්ඡා වෙලා තියෙනවා. පිරිසක් වශයෙන් භික්ෂු සමාජයේ වැඩියත්ම තිසරණ ගමන උපසම්පදාවට වඩා සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය විය. තිසරණ ගමන උපසම්පදාවට වඩා බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් සරණ යෑමෙන් ලබාගත් උපසම්පදා පැවිදි උපසම්පදා ක්‍රමයේ තමයි තිසරණ ගමන උපසම්පදා ක්‍රමය. පිරිස් වශයෙන් සම්බුද්ධ ශාසනයේ භික්ෂු පිරිස වශයෙන් වැඩි වෙනකොට මේ තිසරණ ගමන උපසම්පදාවට වඩා එහා ගියපු සංවිධානාත්මක වැඩපිළිවෙලක් සංවිධානාත්මක බවක් අවශ්‍ය වුණා. එහෙයින් බුදු රජාණන් වහන්සේ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව ඇති කළහ. ඊට පස්සේ හඳුන්වලා දුන්න උපසම්පදා ක්‍රමය තමයි ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා ක්‍රමය. ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව ඇති කළා. පළවෙනියටම තිබුණා ඒහි භික්ෂු මහණ උපසම්පදාව. ඊට පස්සේ සරණාගමන උපසම්පදාව. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ඇති කරපු උපසම්පදා පැවිදි උපසම්පදා ක්‍රමයක් තමයි ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා ක්‍රමය. මුල් අවස්ථාවේදී එක් භික්ෂුවකට පමණක් ශිෂ්‍යයෙකුගේ පැවිදි උපසම්පදාව කළ හැකිව තිබුණි. එක් භික්ෂුවකට විතරක් පැවිදි උපසම්පදාව ලබා දෙන්න පුළුවන්. සරණාගමන තීහි සරණාගමන උපසම්පදා ක්‍රමයේදී එක භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුවක් සිසේක් විදිහට පැවිදි කරගන්න පුළුවන්. එහෙත් මේ අලුතින් අලුත් නීතියෙන් පසු උපසම්පදා අපේක්ෂකයා වෙනුවෙන් වගකිව යුතු ආචාර්ය උපාධ්‍යය යන දෙපළක් පෙනී සිටිය යුතු අතර මේ ඤත්ති චතුත්ථකම උපසම්පදා ක්‍රමයට අනුව ඒ විදිහට තනිවම ගෝලෙක් පැවිදි කරන්න බෑ. එහෙනම් ප්‍රධාන වශයෙන් දෙපළක් සිටිය යුතුයි. ඒ තමයි ආචාර්යවරයා සහ උපාධ්‍යායවරයා. ආචාර්යවරයෙක් සිටිය යුතුයි, උපාධ්‍යායවරයෙක් සිටිය යුතුයි. ආචාර්ය උපාධ්‍ය කියන මේ දෙපළම සිටිය යුතුයි. යන දෙපළක් පෙනී සිටිය යුතු අතර වගකිව යුතු දෙපළක්.
සංඝයා මධ්‍යයේදී සතර නමක් විසින් එය කළ යුතු විය. සතර නමක් විසින් භික්ෂුන් වහන්සේලා හතර නමක්වත් අඩුම තරමේ වැඩ සිටිය යුතුයි මේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව ලබා දීම සඳහා. ඤත්ති චතුත්ථකම උපසම්පදාව ලබා දීම සඳහා ආචාර්යවරයෙක් සිටිය යුතුයි, උපාධ්‍යායවරයෙක් සිටිය යුතුයි. ඊට අමතරව සංඝයා මධ්‍යයේ භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතුයි. උපසම්පදාවෙන් පසුව ආචාර්ය හා උපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික වත් දක්වා තිබුණු බැවින් ඔවුන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවද වැඩි දියුණු විය. උපසම්පදාවෙන් පස්සේ ආචාර්යවරයා, උපාධ්‍යායවරයා, සද්ධිවිහාරිකයා සහ අන්තේවාසිකයා අතර පවතින්නට ඕන සහ සම්බන්ධතාවය වත්පිළිවෙත් මගින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ තිබුණා. එනිසා භික්ෂුන් වහන්සේලා අතර හැසිරීම දවසින් දවස සංවර්ධනය වෙන්නට පටන් ගත්තා. ඒ සඳහා ආචාර්ය, උපාධ්‍යාය, සද්ධිවිහාරික සහ අන්තේවාසික කියන පිරිස් වෙත යොමු වෙලා තිබුණු වත්පිළිවෙත් හේතුවක් වුණා. කල්යත්ම විවිධ අපේක්ෂා ඇතිව පැවිදිවන්නවුන් දක්නට ලැබුණි. කාලයක් යනකොට විවිධාකාරය අපේක්ෂා සහිතව සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච පැවිදි භාවය ලබාගත්ත පිරිස් පෙන්නුම් කරන්නට ගත්තා. විශේෂයෙන්ම ලාභ අපේක්ෂාවෙන් එන තීර්ථකයන්, ලාභ අපේක්ෂාවෙන් මේ කාලේ හිටපු අන්‍ය තීර්ථක, අනිත් ආගමික ඉගැන්වීම් වල නිරත වෙලා හිටපු අය ලාභ අපේක්ෂාවෙන් සම්බුද්ධ ශාසනයට බුද්ධ ශ්‍රාවකයන් අතරට එකතු වුණා. ආත්ම ආරක්ෂාව පතා එන සොරුන් හා යුද භටයන්, ආත්ම ආරක්ෂාව පතා සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා විදිහට පෙනී හිටියා. භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආරාමවලට පැමිණිලා ආත්ම ආරක්ෂාව පතා හොරු සහ යුද භටයන් ඇතුළත් වෙලා හිටියා. තමන් දඬුවමට ලක්වේවි කියන පිය නිසා, ආත්ම ආරක්ෂාව නිසා සමහර විට හොරු, සමහර විට යුද භටයන් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා විදිහට සිවුරු පෙරවගෙන හිටියා. ණය බරින් බැඳුනෙවුන්, විශාල වශයෙන් සමාජයට ණය වෙච්ච අය, ඒ ණය බරින් බේරීම සඳහා භික්ෂුන් වහන්සේලා හිටපු ආරාමවලට ඇතුළත් වෙලා ඒ විදිහට කටයුතු කරපු අවස්ථාවන් ගැනත් බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ වගේම දාස භාවය කියන එක ඉන්දියාවේ කාලේ පැවතුණු ගොඩක් පිරිස්, විශාල වශයෙන් පිරිස් පීඩාවට පත්වෙච්ච තත්ත්වයක්. දාස භාවය කියන එක තමන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දෙයක්. එනිසා ඒ දාස භාවය ලබාගෙන හිටපු අය ඒ දාස භාවයේ තිබුණු පීඩා සහගත බව නිසා සමහර වෙලාවට ඇවිල්ලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර පැවිදි භාවය ලබාගෙන කහ සිවුරු පෙරවගෙන කටයුතු කරලා තියෙනවා. ආදී හුද භික්ෂුස් ශාසනය සේම භූමියක් කරගත්හ. මේ කියපු අය බුද්ධ ශාසනය, භික්ෂු ශාසනය සේම භූමියක්, නවා තැනක් බවට පත් කරගත්තා. තමන්ගේ ආරක්ෂාව සඳහා පවතින තැනක් බවට පත් කරගත්තා. විශේෂයෙන් ලාභ අපේක්ෂාවෙන් ආපු තීර්ථකයන්, ආත්මාරක්ෂාව පතා පැමිණුණු හොරු යුද භටයන්, ණයබරෙන් යුක්ත වෙච්ච අය, දාසයන් කියන පිරිස්. මෙයින් බුදු සසුන කිලිටවන බව දැක බුදුරජාණන් වහන්සේ පැවිදි උපසපන් කළ යුතු හා නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව නීති රීති පැනෙවුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි කළ යුතු, උපසම්පදා කළ යුතු, පැවිදි නොකළ යුතු, උපසම්පදා නොකළ යුතු පිරිස්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කළේ. මෙතනදී අපි ඒ පැවිදි කළ යුතු පිරිස් කවුද, පැවිදි නොකළ යුතු පිරිස් කවුද, උපසම්පදා කළ යුතු, උපසම්පදා නොකළ යුතු පිරිස් කවුද කියන එක කතා කරන්නේ නැහැ. මෙතනදී අපි කතා කරන්නේ පැවිදි නොකළ යුතු, උපසම්පදා නොකළ යුතු පිරිස් පැනවීම සඳහා හේතු වුණේ මොකක්ද කියන කාරණේ. දැන් අපිට ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙනවා සම්බුද්ධ ශාසනය ආරම්භ වෙච්ච ආකාරය, සම්බුද්ධ ශාසනය මුලින් පැවතුණු ස්වභාවය සහ එහි භික්ෂු මහණ උපසම්පදාව, සරණාගමන උපසම්පදාව, ඤත්ති චතුත්ථකම උපසම්පදාව. ඊට පස්සේ අපි මෙතනදී කතා කළේ ආචාර්යවරයෙක් සහ උපාධ්‍යායවරයෙක් පත් කරගත්තේ ඇයි. උපාධ්‍යායවරයෙක් පත් කර ගැනීම සඳහා, ආචාර්යවරයෙක් පත් කර ගැනීම සඳහා හේතු වුණේ කුමක්ද, මොකක්ද කියන එක මේ කොටසේදී සාකච්ඡා කළා. ඊළඟට තවත් විශේෂ අනුමාතෘකාවක් තියෙනවා, පරිවාස කාලයක් කියන මාතෘකාව. පරිවාස කාලයක්,
ශාසන ඉතිහාසය පොතේ මේක සඳහන් වෙනවා. ඔබට කොටස අධ්‍යයනය කරමින් මේ පාඩම අධ්‍යයනය කරන්නටත් පුළුවන්. ඒ කොටස තුළ අන්තර්ගත වෙන කොටස්මයි මේ විදිහට අපි සාකච්ඡා කරන්නේ. බෞද්ධ නොවූ වෙනත් ආගමික නිකායන්ට අයත් පුද්ගලයන් සංඝ සමාජයට ඇතුළත් කර ගැනීමේදී සිව් මසක් බෞද්ධ නොවූ වෙනත් ආගමික නිකායන්ට අයත් පුද්ගලයන් සංඝ සමාජයට ඇතුළත් කර ගැනීමේදී සිව් මසක් පිරිවෙස් විසිය යුතුය. බෞද්ධ නොවූ වෙනත් ආගමික නිකායකට අයිති පුද්ගලයෙක් සංඝ සමාජයට ඇතුළත් කරගන්නවා නම් සංඝ සමාජය තුළ පැවිදි කරනවා නම් සිව් මසක් මාස 4ක් පිරිවෙස් විසිය යුතුයි. පරිවාස කාලයක් ලබා දෙන්නට ඕන. එම කාලය තුළදී හොඳ හැසිරීමක් අපේක්ෂා කෙරේ. පරිවාස කාලයක් කියන්නේ ඒ පුද්ගලයාට අවශ්‍ය කරන බෞද්ධ භික්ෂුවක් විදිහට හුරු පුරුදු විය යුතු වත්පිළිවෙත් පුරුදු වෙමින් ඒවා අනුගමනය කරමින් ඒකට අනුව කටයුතු කිරීම තමයි පිරිවෙස් විසීම කියන්නේ, පරිවාස කාලයක් කියන්නේ මාස 4ක්. එහෙනම් අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බෞද්ධ නොවූ අන්‍යාගමික පුද්ගලයෙකු සංඝ ශාසනයට ඇතුළත් කර ගැනීමේදී බුදුරජාණන් වහන්සේ පනව ඇති පරිවාස කාලය මාස කීයද කියලා මාස 4ක් අනිවාර්ය වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණු විනය නීතියක්. ඒකට හේතුව තමයි එකවරම අන්‍යාගමික ඉගැන්වීමක් හදාරපු අන්‍යාගමික කෙනෙක් ඇතුළත් කරගත්තොත් ඔහු පුරුදු වෙච්ච ආගමික චාරිත්‍රවලට අනුව ඔහු කටයුතු කරන්නට ගන්නවා. එතකොට බෞද්ධ සම්ප්‍රදායට අනුව, බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අනුව සිද්ධ වෙන්නට ඕන දේවල් ඔහු දන්නේ නැහැ. ඒ නිසා තමයි පැවිදි කිරීමට මුලින් ඒ දේවල් අනුගමනය කරන්නට ඔහුට පුළුවන්ද කියන එක සොයා බලමින් අධ්‍යයනය කරමින් ඉඳලා පැවිද්ද ලබා දිය යුතුයි කියන බුදුරජාණන් වහන්සේගේ දූරදර්ශී භාවය නිසා තමයි මේ පැනවීම පනවලා තියෙන්නේ. ජටිලයන් හා සාක්‍යයන් සම්බන්ධයෙන් එය එතරම් බලපා නැත. ජටිලයන් සහ සාක්‍යයන් අන්‍යාගමික වුණත් ජටිලයන් සහ සාක්‍යයන්ට මේක වැඩිපුර බලපාලා නැහැ. ජටිලයන් කර්මවාදීන් වීමත් සාක්‍යයන් ශාස්ත්‍රුන් වහන්සේගේ ඥාතීන් වීමත් ඊට හේතුයි. මේකට හේතුව වෙලා තියෙන්නේ ජටිලයන් කර්මවාදීන් වීමත්. ජටිලයන් කියන්නේ කර්මයේ පිළිගත්ත පිරිසක්. කර්මවාදීන්, අක්‍රීයවාදීන්, ඒ විදිහට සාස්වතවාදීන්, උච්ඡේදවාදීන්, අක්‍රීයවාදීන්, ඔය විදිහට විවිධ වාද විවාද උගන්වපු අය හිටියා. ජටිලයන් විශේෂයෙන් කර්මවාදීන්, කර්මය පිළිගත්ත පිරිසක්. එතකොට කර්මය පිළිගන්න පිරිසක් විසින් කර්මය විශ්වාස කරමින් කටයුතු කරනවා. එතකොට හැසිරීම එතරම් ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කර්මය පිළිපදින්නේ නැති, කර්මය අනුගමනය කරන්නේ නැති, කර්මය විශ්වාස කරන්නේ නැති විවිධ වැරදි සහගත ආගමික සංකල්පවලින් ඉන්න අය සංඝ ශාසනයට ඇතුළත් වුණොත් විවිධාකාර විපර්යාස සහගත දේවල් සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ පරිවාස කාලයක් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. සාක්‍යයන් ශාස්ත්‍රුන් වහන්සේගේ ඥාතීන් නිසා බොහෝ දෙනෙක් මේ බුද්ධ ශාසනයේ සිද්ධ වෙන කාරණාවන් පිළිබඳව හොඳින් දැන සිටින්නට ඇති. ඒ නිසා තමයි සාක්‍යයන් ශාස්ත්‍රුන් වහන්සේගේ ඥාතීන් නිසා පැවිදි බිමට ඇතුළත් කිරීමේදී මාස 4ක් වගේ පරිවාස කාලයක් ලබා දීම සිදු කළ යුතු නොවන බව සඳහන් වෙනවා. එසේ සසුනට ඇතුළත් නොකළ යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවක් විනය මහාවග්ගයේ සඳහන් වේ. ශාසනයට ඇතුළත් නොකළ යුතු පුද්ගලයෝ ලැයිස්තුවක්ම විනය මහාවග්ගයේ සඳහන් වෙනවා. මහාවග්ග පාළියේ සඳහන් වෙනවා ශාසනයට ඇතුළත් නොකළ යුතු පුද්ගලයන් ගැන. ශාසනයට ඇතුළත් නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙන මූලාශ්‍රය විනය පිටකාගත ග්‍රන්ථය වන්නේ, කොටස වන්නේ මහාවග්ග පාළි. මහාවග්ග පාළිය තමයි සඳහන් වෙන්නේ. අපි බලමු කීප දෙනෙක්. දරුණු රෝගවලින් පෙළෙන පුද්ගලයන්, රාජභටයන්, සොරුන්, ණයකාරයන්, දාසයන්, ආනන්තරී කර්ම කළවුන්, ආනන්තරී පාප කර්ම කළ
කරපු පුද්ගලයින් අංගවිකල වූ පුද්ගලයන් ආදීහු එසේ පැවිදි නොකළ යුතු අයවේ. එවිදිහට පැවිදි නොකළ යුතු අයගෙන් ටික දෙනෙක් තමයි මේ අපි සඳහන් කළේ. දරුණු රෝගවලින් පෙළෙන පුද්ගලයන්, රාජ භටයන්, සෝරුන්, නයකාරයන්, දාසයන්, ආනන්තරිය කර්ම කරපු පුද්ගලයන්, අංගවිකල තත්ත්වයට පත්වෙච්ච අය පැවිදි නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එහෙමනම් පරිවාස කාලයක් ලබා දීම සහ පැවිදි නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව පැවිදි නොකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තියෙන්නේ ඇයි කියන එක පිළිබඳව අපිට ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්. විවිධ පුද්ගලයන් පැවිදි කිරීමේදී බුදුරජාණන් වහන්සේ පරිවාස කාලයක් ලබා දීමට අනුමත කර ඇත. එමෙන්ම පැවිදි නොකළ යුතු පුද්ගලයන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කර තිබේ. ඒකට හේතුව මොනවද? ඒ පිළිබඳව හැඳින්වීමක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්න කිව්වොත් පරිවාස කාලයක් ඇයි ලබා දෙන්නේ, ඒකේ ශාසනයට සිද්ධ වෙන්නා වූ යහපත කුමක්ද, පැවිදි නොකළ යුතු පුද්ගලයන් දැක්වීම තුළින් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ මොකක්ද කියන එක පිළිබඳවත් අපිට කරුණු පැහැදිලි කරන්නට සිද්ධ වෙනවා. ආචාර්ය උපාධ්‍ය සම්බන්ධය ආචාර්යවරයෙකු උපාධ්‍යායවරයෙකු පච්කර ගැනීමේදී අනුගමනය කරන්නා වූ පිළිවෙත් සහ ආචාර්යවරයෙකු උපාධ්‍යායවරයෙකු පච්කර ගත යුත්තේ ඇයි, ආචාර්යවරයෙකු උපාධ්‍යායවරයෙකු පත්කර ගැනීමේ තත්ත්වයට පත්ුනේ ඇයි කියන කාරණාවන් පිළිබඳවත් අපිට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ අවශ්‍ය කරන විෂය කරුණු අපි ඉතාමත් හොඳින් සරලව සාකච්ඡා කළා. එහෙනම් ඊළඟ කොටසේදී අපි තවත් දහම්පාසල් අවසාන විභාගයට අදාළ ශාසන ඉතිහාසයේ පොතේ කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. 24 වෙනි කොටස, තව පාඩම් කිහිපයයි පළවෙනි පාඩමේ තියෙන්නේ. ඉතින් මේ කොටස ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබට පුළුවන් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට, අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල නාලිකාව සිංහලෙන් සර්ච් කරන්නටත් පුළුවන්, ඉංග්‍රීසි අකුරු වලින් සර්ච් කරලත් අපේ නාලිකාව නරඹන්නට ඔබට පුළුවන්කම තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් එබුවට පස්සේ අපි අප්ලෝඩ් කරන පාඩම් පිළිබඳ විස්තර ඔබේ දුරකථනයටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් මේ පාඩමින් සමුගන්ව දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත ශාසන ඉතිහාසය පොතේ පළවෙනි පාඩමේ 23 වෙනි කොටස ආචාර්ය උපාධ්‍යයන් පත්කිරීම සහ පරිවාස කාලයක් කියන කොටස පිළිබඳව සාකච්ඡාව. ඔබට තෙරුවන් සරණයි.